කම්බිලිය සොරාගත් කතාව සිංහල ද්වීපයේ එක් අමතියෙක් රජුගේ ප්‍රිය මිත්‍රයෙක් විය. ඔහුට නිතර අන්තපුරයට ඒමට රජු අවසර දී තිබුණි. එක් කලෙක රජුගේ ධනපතියක කැරැල්ලක් හටගති. රජතුමාය සංසඳ වීමට ඇමතියාට නියම කළේය. රජු විසින් අනවන ලද හෙතෙම එහි ගොස් කිසිවක් කරන්නට අසමර්ථ වූ බැවින් එහිම නැවතී සිටියේය. දොළොස් අවුරුද්දක් ඇවෑමෙන් දාමරිකයන් පරදවා රට සාමුහිල් තබා මා විසින් දාමරිකයෝ යටත් කරන ලදහයි රජුට පණිවිඩයක් එවී. එවිට සතුට වූ රජ මා හා සමාන ස්ථානයේ තැබිය යුතුය සිතා ඔහු කැඳෙව්වේය. හෙතෙම අනියම් කාලය විතරය මුළුල්ලේ ඇතුළ නුවර රකිමින් සිටියේය. රැය මුළුල්ලේ සිටියහු දැක රජතුමා සත්තුවනෙන් පූජා කළේය. තමා හා සමාන ස්ථානය තබා බොහෝ ධනේද දුනි. තමාද සැපසේ ජීවත්වී මාද ආරක්ෂා කරවයි කියා ජනපදයක් දුන්නේය. ඉක්බිතියේ ඇමතිතුමේ තමාගේ ගෙදොර කොඩියක් ඔසවා නගරයෙහිද ජනපදයේද වසන භික්‍ෂූන් වහන්සේලාට හා භික්‍ෂුණීන් වහන්සේලාට මෙසේ දනුන් දුනි. යම් යම් කැපදයකින් ස්වාමින් වහන්සේලාට ප්‍රයෝජනයක් ඇත්නම් ඒ සියල්ල ගෙනයනු ලැබේවා. මා විසින් ඒ සියල්ල පරිත්‍යාග කරන ලද්දේය. භික්‍ෂු සංඝයා වහන්සේ ඔහුගේ ගෙට පැමිණ දන් වළඳයි. ඒගේ ආසනයක ලක්ෂයක් වටිනා කම්බිලියක් ඇතිරිල්ලක් වශයෙන් එලා තිබුණි. එහි වාඩි වී නැගිටින එක් භික්‍ෂු නමක් විසින් ඒ කම්බිලිය ගන්නා ලදී. උපාසකයාය දැක කිසිවක් නොකීවේය. ඉක්බිති අමුදරුවෝ අසවල් භික්‍ෂු නම විසින් කම්බිලිය ගන්නාලදැයි ඔහුට කීය. මා දී තිබෙන දෙයක් ගත් විට තිබි කුමක් කියවුදැයි උපාසකයා කීය. Thank you.